lókè. Wà mẹ́. Ó lọ kó mà lè. Ó kò sí pẹ́tẹ́ ìdí. Pote. Lọ́kù pote. Lókè. Wà mẹ́. Vessa kawo toy veepu pollatu tika bittiyata heethu karapan. Karattet enawa kiyala kiwwa neda? Amme karattete ona pollatu tika wiya ganna beri unane. Eka neenna. Kamanne man puluwan taram wiyannanko. Ha. Poda puluwan taram wiyapanko. Pote. Ha, batat. Loku pote. Mutu banda mamalage watte කිතුල් ගහක් පෙරළවලු. උඹ මල්ලිත් එක්ක ගිහිල්ලා ඒකේ බොඩේ කපන්න වරෙන්කෝ. මං හෙට උදේට උඹලට කිතුල් තරප ටිකක් හදලා දෙන්නම්කෝ. ඈ? එනම් මම යනවා. මොකද චූටි පැටික්කි? කන්න කරන්න තින්න ඕනේ ඈ. හරිද? දඟ කරන්න ඈ. ලොකේ. මං ගෙදර බලාගන්නේ ඈ. හරි. මම යනවා පුතේ. අපේ කාලේ සරුංගල් හැදුවේ අපිමයි. ඉස්සරහට පොඩි උන්ට තනියෙන් තරුංගලයක් හදාගන්න බැරි වේවි. ඒක නම් මොකට කියනවද? අද කාලේ මිනිස්සුන්ට සල්ලි පස්සේ දුවනවා මිසක් කණ්ඩවත් වෙලාවක් නැහනේ. ඉතින් ඔය ඔක්කොම සල්ලි පස්සේ දුවනව ඇරෙන්ට වෙන දෙයක් නැහනේ. ඒක නම් ඇත්ත තමයි මල්ලි. අද කාලේ අතේ මිටේ සල්ලි බාගේ තියෙන මිනිස්සුන්ට පොඩ්ඩක්වත් ඉතින් මහන්සිල වැඩ කරන්න බෑනේ. අපිට ඉතින් අනාගතේ බලාගන්න වෙන්නේ අන්න ඔය වගේ මිනිස්සු ටිකක් තමයි. නැද්ද? ඔව් අක්කේ. මං ගිහලෙන්නම් මල්ලි. හොඳමයි අක්කේ. උතාට බුණජාති සරුංගල් දෝනේ. මාමේ. ඔව්. කීයද මේ සරුංගලයා? ලොකු එකක් පුතේ 250යි. පොඩි එක 150යි. මොකද කියන්නේ? අම්මෝ මාමේ අපිලගේ එච්චර සල්ලි නැහැ. රුපියල් 10ට දෙන්න බැරිද? රුපියල් 10ට පුතේ සරුංගලේ නැට්ටවත් ගන්න පුළුවන්ද? උදේ පාන්දර බිස්නස් එක හවුස් කරනවා විතර. පාට පාට ලස්සන සරුංගල් අඩුම ගානට ලොකුම සරුංගල් පාට පාට ලස්සන සරුංගල් අඩුම ගානට ලොකුම සරුංගල් මොනරා සමනලයා පට්ටම්.
නයා දිගම දිග නැට්ටත් එක්ක ලස්සන පාට පාට උඩ යන්න උඩ යන්න තව තව ලස්සනට තේන අරුංගල්ගෙනන්නට අද විතරයි හෙට එන්නේ නෑ සරුංගල් 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 සිංගිති දුවන්න එපා බැටුත් අම්මගේ මර බැනුම් හොන්න වෙනවා සිංගිති පාට පාට ලස්සන දුවන්න එපා දුවන වෙයි සිංගිති අයියල ගිහින් සරුංගල් අරන් එයි අපි යම් පොල්ලතු යන්න යන් අපියා දිගම දිග නැට්ටත් එක්ක ලස්සන පාට පාට උඩ යන්න උඩ යන්න තව තව ලස්සනට තේන අඩුම අඩු ගානට අද විතරයි හෙට එන්නේ නෑ සරුංගල් 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 පාට පාට ලස්සන සරුංගල් අඩුම ගානට ලොකුම සරුංගල් ඇයවට සරුංගලයක් ගත්ත නැද්ද හොපිටේ වගේ ලස්සන සරුංගල් ගන්න හොපිට වෙන්නේ නෑ ඇයි හිතන සරුංගලයක් 250ක් වෙනවා ලස්සන සරුංගල් ගොඩක් තියෙන මේ මාමගාව මං කියන්නද නාම ඔයයි අපි කට්ටියයි සල්ලි දාලා සරුංගලයක් ගමු මොකද කියන්නේ මට දෙන්න සල්ලි නෑ මම යනවා ගොඩක් ඉන්නකො නාම හරිනාම ඔට සරුංගල් යවන්න දෝනි ඔහු නාමල්ට සරුංගලයක් ගන්න සල්ලි දෙන්නත් නෑනෙ මට දෙන්න සල්ලි නෑ මම යන අක්කරේ පොල්ලතු වෙනවා එයාට උදව් කරන්නත් ඕන ඒ වුණාට නාමට ලස්සනට සරුංගල දන්න පුළුවන් නාමල් ඉසුරට ලොකු සරුංගලයක් හදලා දීලා තිබ්බේ ඒ නිසා නාම අපිටත් ලස්සන සරුංගලයක් හදලා දෙයි එතකොට මටත් යවන්න දෙනවද? හරි හරි ඔයා සරුංගලේ හදන්නකෝ. හා හා. එහෙනම් නාමල් ගිහලා සරුංගලේ හදන්න. අපි සවකට දාසි අරන් එන්න. යමු යමු. අන්දරි අනුබර ලොකු මාතේ කතා කරනවා ආ නන්දනි මගෙන් අර සල්ලියෝගයක් කිල්ලුවා නේද හැබැයි මේසර නැමර සල්ලි දෙන්න විදිහක් නැහැ අනේ මහත්තයෝ මම රුපියල් 1000ක් නිල්ලුවේ නන්දනි රුපියල් 10000 ගන්න මගේ කීවතාව කිල්ලුවද ඈ දැන් ලබන සතියේ පඩි හම්බෙනවා නන්දිරේට පඩියක් කියලා දෙන්න ඉතුරු වෙලා නැහැ අනේ මහත්තයෝ මං ඉච්චර සල්ලි ගත්තේ නෑනේ ඇත්තේ මොකද මහත්තයෝ මගේ මනුස්සයන් නැති වුණ දවසේ ඉඳලා මගේ පැටව හතර දෙනාගේ බඩකට පුරවන්න මන් නොවිඳිනා දුක් විඳිනවා. අසරණ අපිට එහෙම කරන්න එපා මහත්තු. නන්දනි මට කරන්න කිසිම දෙයක් නැහැ. අතනානේ මම
මල්ලිය සරුංගලේ ළඟට පේනකොට ගොඩක් දුර තියෙන්නේ. අනිත් කණුගේ සරුංගල් වලින් අපිට කොහොමවත් වැඩක් නැහැ. අක්කේ මම රුපියල් 10ක් දෙනවද? එහෙම කොටද? සරුංගලයක් හදාගන්න. සඳුනි ලොකුදුව ආන්නේ ඊට වරෙන්ක පොඩ්ඩක් ලොක්කි මෙතන රුපියල් 90ක් තියෙනවා මේකෙන් පාන් ගෙඩියක් අරගෙන සම්බෝලයක් හදලා හතර දිනාම කාපල්ලා පුතේ ගෙදර සීනි තියවරයි ඉතුරු සල්ලි වලට සීනි ටිකක් අරගනි අක්කේ අක්කේ මං කඩාගෙන ගිය සරුංගලයකින් නූල් ටිකක් නෑ එකතු කරගත්තා සවුකල ටිකක් තිබ්බනම් අපිට සරුංගලයක් හදාගන්න පුළුවන් අක්කේ අම්මා දවල් කෑමට ගන්න කියලා රුපියල් 90ක් දීලා ගියා ඒකෙන් පාන් ගෙඩිය සීනි 250ක් ගන්නත් ඕනේ සවුකල ගත්තොත් සිඟිති අපි ඔක්කොම බඩගින්නේ මල්ලි ගිහලා සරුංගලේ හදන්න කොහෙනා මං කඩේට ගිහින් කඩදාසි අරන් එන්න මටත් එක පාර සරුංගල යවන්න දෙන්නකෝ මං කිව්වනේ නාම ඔයාට එන්න කිව්වේ සරුංගල හදන්න විතරයි යවන්න එන්න කිව්වේ නෑනේ හරීති මං සරුංගල හදලා කරපු උදව්වටවත් එක පාරක් යවන්න දෙන්න මමත් ආසයි ඕගොල්ලෝගේ සරුංගල හරි නෑ 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 එහෙමනම් ඔයාට කරන්න ලොකු වැඩක් තියෙනවා ඔයා ඒ වෙලේ රොට්ටුනම් ඔන්න අපිට පුළුවන් මේ නූල ඔයාගේ අතට දීලා තවත් උඩට උඩට මේ සරුංගල යවන්න නේද හරීති කියන්නකෝ මාමේ මට සීනි 250ක් උයි තව සව් කඩදාසි දෙකක් උයි තව දෙන්න පාංගෙඩියක් අද මේ සරුංගල් ලැවන්න නේද ඔව් මාමේ එතකොට ඔක්කොටම ගාන කීයක් වෙනවද 90ක් දෙන්නකෝ රුපියල් 10කට පාන් පිටි ගන්නවා නම් කොහොමද රුපියල් 10ට මොන පාන් පිටිද ළමයෝ එහෙනම් මේ සීනි 250න් රුපියල් 10ක සීනි අයින් කළා ඉතුරු ටිකට පාන් පිටිද ඒ මොකද පාප්පාද පාප්ප වෙල්ට නේද හා 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 මම පාන් පිටි ටිකක් දෙන්නම්කෝ හා මේ පාන් පිටි ටික අරගෙන අර සරුංගල් වාහනේ පිටිපස්සේ ගියපු කොල්ල කුරුට්ටන්ට පේන්න ලස්සන සරුංගලයක් අදලා උඩට යවන්න ඕන හා හා හොඳා මම ස්තුතියි මම හා 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 එංගෙන්න හා හොඳයි දුවේ හා Thank you.
ලොක්කි මෙතන රුපියල් 90ක් තියෙනවා. මේකෙන් පාන් ගෙඩියක් අරගෙන සම්බෝලයක් හදලා හතර දිනාම කාපල්ලා. මේක ලස්සනයිනේ. ඔව්. හැබැයි ලොකු අයියෝක උඩයි දන්නේ. උඩයි උඩයි. හරිම ලස්සනයි. මේ කුඩේ අයිත් දන්නේ නෑනේ. අපි වෙල්යාටකින් යවමු. යා. ඉක්මනට එන්න. දියුරුවේ නැත්තම් පුතෝ දන්වනේ මං කරන දේ ඉස්කෝලේ ලොකු මහත්තයට කියලා දෙන්නේ වේවැල් කසය බලාගනි තේරුණාද ඈ රසගම්මේ මොකද මොකද මේ පොඩි ගෙක් වල්ලාගෙන තරවටු කරන්නේ බලන්න අපේ ලොකු හාමුදුරුවනේ මේක හැමදාම මගේ පොල් වත්තට රිංගලා පොල් ටික හොරගෙන හොරට විකුණනවා ඈ මං දවස් ගානක්ම බලාගෙන ආයුන්නේ අද පුතේ අතේ මාට්ටු අනේ නෑ ලොකු හාමුදුරුවනේ මම ඊට කලින් කවදාකවත් සොබිනෙන්ඩගේ වත්තර ගිහිල්ලා නෑ වහගනින් උඹේ කට හම්මේ මේක මේ පන්සලේ ඉඳගෙන කියන බොරු මෙහාට වර යන්න හා උපාසකම් මේ කලබල වෙන්න එපා කලබල වෙන්න මේ දරුවව මාත් එක්ක යමුකෝ මං අහගන්න මොකක්ද උනේ කියලා අනිත් කරුණ උපාසකම් මේ දරුවෙක් පොඩි වැරද්දක් කළාම සමාජයේ ඉදිරියේ ලැජ්ජාවට පත් කිරීම වැඩිහිටියෙක් වශයෙන් එච්චර සුදුසු දෙයක් නෙමෙයි. මේ ළමින් මාත් එක්ක යමුකෝ. අවසරයි හාමුදුරනි. හොඳයි හොඳයි. යා. තියෙන්නේ අසනයි මල්ලි තව නූල් දෙන්න අසන
අයියක්කේ සරුංගලේ කඩන් ගියානේ. අයියෝ මල්ලි යන්න එපා මල්ලි මෙහෙන්. ඔක දැන් අල්ලන්න බෑ. ගොඩක් දුර තියෙන්නේ. මෙහෙන්. අමාරුවෙන් හදාගත්ත සරුංගලේනේ අක්කේ. කමන්න නැති මොනා කරන්නද? සරුංගලේ කඩාගෙන ගියා නේද? ඕම තමයි දරුවනේ ජීවිතේ අපි ආසාවෙන් රැකගන්න උත්සාහ කරන ලස්සනට තියාගන්න මහන්සි වෙන්න ගොඩනගන මේ හැමදේම අර සරුංගලේ වගේ දරුවනේ. මේ ලෝකේ අපි කොයිතරම් මහන්සි වෙලා හදලා රැකගන්න උත්සාහ කළත් ඒ හැම දෙයක්ම සදාකාලිකව අපිට තියාගන්න බැරි බව අපි තේරුම් ගන්න ඕන. ලස්සනට නිදහසේ පාවෙලා යනකොට අපේ හිත්වලට සතුටක් ඇති වුණත් ඒ දේවල් නැති වෙනකොට ගිලිහෙනකොට අපිට වේදනාවක් ඇති වෙනවා දරුවනේ. දරුවනේ මිනිසුන් වශයෙන් අපි මේ හැම දෙයකම අපේ හිත පුරුදු කරගන්නවා. මේ දරුවන්ට පැහැදිලි නේද මම කියපු දේ? තණ්හාව නිසා ශෝකය උපදී. තණ්හාව නිසා බය උපදී. තෘෂ්ණාවෙන් මිදුණු පුද්ගලින් හට ශෝකයක් නැත. බයක් නම් කොයින්ද?